ජාත්‍යන්තර මූල්‍යාර මුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමණියම් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සීමසිංහ අතර හමුවක් ඊයේ පැවැත්ුණා. ඒ මුදල් අමාත්‍යංශයේදී ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවයි ජාත්‍යන්තර මූල්‍යාර මුදලේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත්තේ. ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවීම ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය ලබා දීම සඳහා හේතුවක් වන බවද ඔහු සඳහන් කළා. විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ ප්‍රතිසංස්කරණ යෝජනාවලින් බහුතරයක් නියමිත පරිදි අවසන් කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබා ගැනීමේ මාර්ගයට අවතීර්ණ වී ඇති බවයි. මෙහිදී අදහස් දක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහය අගය කර තිබෙනවා. දෙවන වාරිකය පිළිබඳ සුබවාදී අපේක්ෂාවෙන් පසුවන බව පෙන්වා දුන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණයෙන් අවසන් කිරීම මෙරට තිරසර ආර්ථිකයක් නිර්මාණය කිරීමට හේතු වන බවයි. විශේෂයෙන් නය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සහ ඊට ඉන්දියාව ඇතුළු සෙසු රටවල් ලබා දෙන සහයෝගය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.